ආයිබෝන් කියලා පිළිගන්න ස්කයි ආර්සී ඇකඩමි යුටියුබ් channel එකට. අද මම මොකද මේ drone එකේ කොයි මොඩලයක් craft එකේ සහාලියම් කරන්නේ. අද මම කතා කරනවා PTL hybrid concept එක නයි hybrid drone ගැන කතා කරනවා. එතකොට අද වීඩියෝ එකේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් VTL drone එක කියන්නේ මොකද්ද, VTL drone ආවේ කොහොමද, ඒ වගේම VTL drone එක අපි කොහොමද හදන්නේ, ඒ වගේ මම VTL drone එකෙන් කර projects ඔයාලට අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මම ඉතින් ලංකාවේ පළවෙනි වීඩියෝ එකේ මේ VTL drone ගැන කතා කරන වීඩියෝ විදිහට. එතකොට ඇයි මම VTL drone ගැන කතා කරද්දී මම මේ মালටි රොටර් එකයි ෆික්සින් එකයි මේ අරන් ගල තියෙන්නේ. එතන නේ VTL drone එකක් හැදුනේ කොහොමද කියන එක මම කියනවා. VTL drone ගත්තොත් එහෙම අපිට අපි දන්නවා drone ගත්තොත් එහෙම mainly category හතරකට බෙදන්න පුළුවන්. එකක් තමයි single rotor type, අනිත් එක තමයි multi rotor type කියන මේ වගේවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් fixed model එකේ delta wing type. ඒ වගේම හතරවෙනි type එක තමයි VTL drone. එතකොට VTL drone එකක් හැදෙන විදිහ මම ඔයාලට කතාවක් ඉදිරි කියන්න. ඔයා හිතන්න ඔයාට ඕනේ mapping කරන්න. මැපින් කරනවා කියලා කියන්නේ අපි drone එකක් fly කරලා ඉවෙලා අපි photos ගන්නවා. අපි එක area එක අපි හිතමු කිලෝමීටරක් වගේ area එක photos ගන්නවා. ඒතරේ photos අරගෙන අපිට පුළුවන් software එකකට දාලා ඉවෙලා අර photos 20ක් තියා අපි ගත්ත ගේම ප්‍රමාණ, ඒ කියන්නේ drone එක mapping කරද්දි වෙනම feature එකක් විතර තමයි, ඒක function එකක් විතර තමයි යන්නේ. ඒතර ගිහිල්ලා ගන්න photos ටික අපිට පුළුවන් software එකකට දාලා map එකක් විතර ගන්න. ඒ කියන්නේ අපි හිතමු අපේ area එක. අපේ area එක details හොඳටම පේන්න අපිට පුළුවන් ලස්සන map එකක් විතර ගන්න photos. දැන් පළවෙනි ෆොටෝ අපි නිකන් normal ගත්තොත් එහෙනම් පළවෙනි ෆොටෝ එකේ දෙවෙනි ෆොටෝ එකේ ගත්තොත් එහෙනම් සමහරවිට පළවෙනි ෆොටෝ එකේ දෙවෙනි ෆොටෝ එකේ කැලල පදින්න පුළුවන්. එතකොට අර software එක දැම්මොත් අපිට ලස්සන map එකක් ගන්න පුළුවන්. mapping ගොඩක් survival දා ගොඩක් පාවිච්චි කරන්නේ ඒ වගේ අපිට ගන්න පුළුවන්. එතකොට mapping එකක් කරනවා සාමාන්‍ය අපි හිතමු කිලෝමීටරක් වගේ area එක අඩුවෙන් යන drone මේ map එකක් ගන්න නම් අපිට පුළුවන් multi rotor drone එක පාවිච්චි කරන්න. හේතුව තමයි අපිට ඒකෙදි දැන් මල්ටි රොටර් මොන drone එකක් ගත්තත් බැටරි ලයිෆ් එක දිනවනේ, කියන්නේ flight time එක. එතකොට අර අපිට අර පොඩි area එකක හින්දා මල්ටි රොටර් එකක් අවලෙ වෙලා අපිට පුළුවන් ඒ mapping එක කරන්න. මොකද mapping එකේ අතරමැදදී අපිට drone එක ආයි land කරන්න බෑ. එතකොට අපිට බැටරි ලයිෆ් එක බලපන්න. අපි හිතමු අපි ලොකු area එකක් කරන්න ඕනේ කියලා. එතකොට අපිට මල්ටි රොටර් එකක් පාවිච්චි කරන්න බෑ. මොකද flight time එක මෙයාලගේ සෑහෙන අඩුයි. අපිට අපි engine එකක් use කරලා වෙලා hybrid system එකක් විතර යවුවත් එතනදී ඒ ලොකු flight time එක තියාගන්න බෑ. එතකොට අපි ඒක හින්දා අපි ඒ ප්‍රශ්නේ හින්දා අපි multi rotor කියන එක අයින් කරලා අපි ලොකෝ area එකට යන්න නම් අපි fixin කියන drone concept එකට යනවා. එතන fixin වලදී අපිට ඒ drone එක drone මේ model එක යහා පල්ලෙහා camera set කරලා ඉවෙලා අපිට පුළුවන් සාමාන්‍ය ලොකු area එක map එකක් කරගන්න. සාමාන්‍ය මේකට බැරි area එක මේක පුළුවන් යවලා අපිට මේ map එක කතා කරගන්න. හැබැයි අපි දැන් මේක අපි reject කරේ flight time එකින්දනේ. හැබැයි අත්‍තරම අපේ drone එක අපි multi rotor එක මේකට ගැලපෙන. මොකද අපි දන්න අපි හිතමු emergency case එකක් තමයි. pin වලට තරක් නෑ. අපි හිතමු emergency case අපිට ඕනේ උදාහරණයක් හොරෙක් අල්ල ගන්න ඕනේ. forces වලින් මක්කර හොරෙක් අල්ල ගන්න ඕනේ කියමු. එතකොට drone එක ලොකු වෙලා අපි දන්නේ කොච්චර දුරක් මෙයා යයිද, මේ වාහනය follow කරන්න තියෙන්නේ. අපි දන්නේ කොච්චර දුරක් යයිද කියන එක. එතකොට අපි take off කරන්නේ පොඩි ඉඩකඩක වෙන්න පුළුවන්. හැබැයි ඕකට ගොඩක් හරියන්නේ fixin එක. මොකද මෙයාට ලොකු area එකක් cover කරන්න බෑනේ. හැබැයි මෙයාට බල ලොකු area එකක් cover කරන්න. එතකොට මෙයාගේ ප්‍රශ්නේ තමයි අර mapping වලදී දැන් මෙයා mapping වල reject කරේ මෙයාගේ flight time එක හරිද. හැබැයි මෙයාව අපි ගත්තේ මෙයාගේ flight time එක හොඳින්. හැබැයි ප්‍රශ්නේ තමයි මොක කරත් මෙයාට බෑ අඩු පරාසයක take off එකක් හරි landing එකක් හරි කරන්න. මොකද මෙයාට තියෙන්නේ මෙයාට අනිවාර්ය runway එකක් ඕන නේ. runway එකකින් තමයි මෙයාව take off කරන්න. හැබැයි මෙයාට එහෙම නැහැ. මෙයාට පුළුවන් මේ vertical take off එකක් හරි vertical landing එකක් හරි ගන්න. ඔන්න ඒ හේතුව නිසා. ඒ කියන්නේ අපි දැන් මෙයාව reject කරේ මොකක්ින්දද, මෙයාගේ flight time එක අඩුද. හැබැයි මෙයාව මේ තෝරගත්තේ flight time එක වැඩි. හැබැයි මෙයාවත් අපි reject කරන්න හේතුව වෙනවා මෙයාගේ vertical take off එකේ vertical landing එක නැති. ඒ කියන්නේ මෙයාව එකතන උස්සන්නත් එකතන පාත් කරන්නත් බැහැ. ඔන්න ඒ හේතුව නිසා අලුතෙන් concept එකක VTL එක ආවා. මෙන්න මේ multi rotor එකයි fixin එක එකට එකතු කරලා. අපිට ගැටලුව ආවේ මොකද්ද? අපිට ගැටලුව ආවේ මේක එකතන උස්සන්න බැරි එකනේ. ඉතින් මොකද කරේ මේ multi rotor එක පාවිච්චි කරලා මෙයා එකතන උස්සලා මෙයා hovering mode දාලා මෙයා fly කරා. ඔන්න ඕක තමයි සරලම කිව්වොත්නේ VTL කියලා කියන්නේ. VTL කියලා කියන්නේ fixin model එක flight time එක වැඩි fixin model එක අපි vertically take off කරනවා vertically land කරනවා. එතකොට අපිට පුළුවන්
අදිශ්‍ය අවස්ථාව වගේ හරි අපිට පොඩි ඉඩකඩක මේක වර්ටිකල් ටේක් ඔෆ් කරන්න වර්ටිකල් ලෑන්ඩ් කරන්න ඔන්න ඕක තමයි VTL drone එකක් කියලා කියන්නේ. එතකොට VTL drone ගත්තොත් එහෙම කැටගරි අපිට ප්‍රධාන විදිහට ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම මේක අපි මල්ටි රොටර් එකක් දැම්මොත් එහෙම මේ මල්ටි රොටර් 6N VTL drone එකක් විතර ගන්න පුළුවන්. ඒ වගේම ටේල් ෂීටර් කියලා තියෙනවා. ටේල් ෂීටර් මේ වල බලා ගන්නවා ටේල් ෂීටර් drone එක. ඒ වගේ විවිධ drones ගන්න පුළුවන්. දැන් අපි දන්නවා VTL drone එකක් කියන්නේ මොකද්ද කියන එක අපි දන්නවා. දැන් අපි බලමු VTL drone එක අපිට හදන්න බැරිද? අපි දැන් කතා කරමු ඒ ගැන. දැන් අපි කතා කරමු අපිට VTL drone එකක් හදන්න බැරිද? අපි හදනවා නම් කොහොමද ඒක කරන්නේ? VTL drone එකක් හදද්දී අපිට මෙමෙ අපිට flight control එකක් ඕන drone එකක් හදන්න. හතර අපිට හැම flight control එකකින්ම මේ VTL කියන drone එක හදන්න බැහැ. අපි basic විදිහට drone එකක් හදනවා නම් කියන්නේ අඩුම මට්ටමේ drone එකක් හදනවා නම් අපිට KK2.1.5 කියන flight control එක පාවිච්චි කරලා අපිට VTL drone එකක් හදන්න පුළුවන්. ඒක ගොඩක් කෙනෙක් දන්නේ නැහැ. KK2 කියලා flight control එක ගොඩක් කෙනෙක් හිතන් ඉන්නේ මේක මේ cell මේ basic flight control එක මේකෙන් කිසි දෙයක් කරන්න බැහැ අපිට පුළුවන් drone එකක් හදන්න එහෙම කියලා. එහෙනම් මෙහෙම KK2 එක පාවිච්චි කරනවා නම් දැන් KK2 දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ උඩ වීඩියෝ එක ක්ලික් කරලා වෙලලා කාඩ් එක ක්ලික් කරලා වෙලලා KK2 කියන්නේ මොන ෆ්ලයිට් කන්ට්‍රෝලර් එක මේකෙන් drone එකක් හදන්නේ කොහොමද කියලා බලන්න. එතකොට KK2 ෆ්ලයිට් කන්ට්‍රෝලර් එක ගත්තොත් එහෙම අපිට කඩෙන් ගද්දි ඉන්බිල් එන ෆර්ම්වෙයාර් එක පාවිච්චි කරලා VTL drone එකක් හදන්න බෑ. ඒක එන්නේ මල්ටි රොටර් drones වලට විතරයි. එතකොට අපි VTL drone එකක් හදනවා නම් ඒකේ ෆර්ම්වෙයාර් එක වෙනස් කරන්න ඕනේ. එකේ දිනා ෆික්සන් වලට වෙන ෆර්ම් එකක් ඒ ෆර්ම් එක දාලා වෙලා අපිට පුළුවන් VTL drone එකක් හදන්න. හැබැයි සාපේක්ෂව ඒකට අමාරුයි අර අපි දැන් මම ඉස්සරහට කියන ෆ්ලයිට් කන්ට්‍රෝලර් එක වලදී ටිකක් අමාරුයි. මොකද ඒකේ වැලියුස් ගොඩක් වෙනස් කරනවා. يعني වැලියු වෙනස් කරනවා PID ටියුනින් දෙන ගොඩක් වෙනස් ටිකක් අමාරු ෆ්ලයිට් කන්ට්‍රෝලර් එක. ඒ කියන්නේ එහෙම මල්ටි රොටර් එකක් හදන්න පට්ට මලේසිය ෆ්ලයිට් කන්ට්‍රෝලර් එක. හැබැයි මේ VTL එකේදී ටිකක් අර ඇඩ්වාන්ස් ඉඳලා ඒක පොඩ්ඩක් අමාරුයි. ඒ වගේම ගත්තොත් එහෙම අනිත් ෆ්ලයිට් කන්ට්‍රෝලර් එකේ පික්සාවක්. පික්සාවක් ගත්තොත් එහෙම විවිධාකාරයක්. අපිට තියෙන පික්සාවක් කියුබ් එකේ තියෙන ඒ වගේ පික්සාවක් ගොඩක් ෆ්ලයිට් කන්ට්‍රෝලර් තියෙනවා. ඒතර පික්සාවක් ෆ්ලයිට් කන්ට්‍රෝලින් අපිට පුළුවන් VTL drone එකක් හදන්න. ඒතර අපි කියන අපි ගත්තොත් එහෙම මල්ටි රොටර් එකක්, ෆික්සින් එකක්, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම බෝට් එකක්, ඒ වගේ ගත්තොත් අපිට ඒවට vehicle කියලා කියනවා. vehicles වලින් තමයි අපි vehicle ලා select කරලා තමයි drone එකක් හදන්නේ. කියන්නේ program කරද්දී vehicle ලා select කරනවා කියලා කියනවා. එතකොට පික්සාවක් එකේදී අපි අදාළ අපි මේක දැන් VTL ගත්තොත් එහෙම විවිධාකාර VTL අපිට හදන්න පුළුවන්. මං කියන්නේ මෝටර්ස් හතර පාවිච්චි කරන්න පුළුවන්, මෝටර්ස් තුන පාවිච්චි කරන්න පුළුවන්, ටේල් ෂීට් එකක් හදන්න පුළුවන්. ඒ වගේ අපිට පික්සාවක් එකේ Q-ground software එක හරහා ගිහිල්ලා අපිට පුළුවන් අදාළ vehicle එක select කරලා විල්ලා drone එකක් හදන්න. දැන් පික්සාවක් එක ගත්තොත් එහෙම අපිට පුළුවන් අර මං කියවාගේ software Q-ground එක හරි mission planning හරි පාවිච්චි කරලා අපිට VTL drone එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි ගත්තොත් එහෙම මේ මොන flight control එකක් ගත්තත් ඒකේ code එකක් run වෙනවානේ. ඒ code එක අපි software එකක් පාවිච්චි කරලා වෙනස් කරලා තමයි අපි program කරනවා කියලා කියන්නේ. අපිට පුළුවන් මේ පික්සාවක් එකේ original code එක අරගෙන VTL කියන vehicle එක හදලා ඉවරලා අපිට පුළුවන් program කරලා හදන්න. එතකොට VTL drone එකක් කොහොමද මම flight controls දෙකක් කිව්වා KK2 flight control එක හදන්න පුළුවන්. පික්සාවක් එක හදන්න පුළුවන්. හැබැයි APM එකට මම දන්නේ APM එක ගැන support කරන්නේ නැහැ මේ VTL කියන vehicle එක. ඊට පස්සේ ගත්තොත් එහෙම NASA එකත් support කරන්නේ නැහැ. NASA එකත් අමාරුයි. මේ පික්සාවක් සහ ওই දෙක තමයි මම පාවිච්චි කළා මම හදලා තියෙන drones වලින් මම ඔයාලට recommend කරන්නේ. තව flight controllers එන මාඩම්ලා comment section එකේ comment දාන්න මේක පුළුවන් මේක පුළුවන් කියලා. ඒ වගේම තමයි දැන් කෙනෙක් කියෙන්න පුළුවන් මේ drone එක අරගෙන මේක උඩින් තියලා ඉවෙලා අපිට VTL එක හදන්න පුළුවන් නේද? ඔව් හැබැයි VTL හදන්න පුළුවන්. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයාත් සහ මෙයා අතර කිසි සම්බන්ධතාවයක් නැහැ. මෙයා වැඩ කරන වෙනම vehicle එකක් විතර මෙයා වැඩ කරන වෙනම vehicle එකක් විතර. අර අපි VTL කියන එකෙන් කරන්නේ මේ දෙන්න එකට combine කරනවා. Combination එකක් තමයි මේ VTL කියලා කියන්නේ. VTL hybrid කියන්නේ මේ දෙන්න එකතුවක්. අනිත් එක මට කියන්න අවශ්‍ය දෙයක් තමයි VTL කියන එක අද ලෝකේ ගොඩක්ම පාවිච්චි වෙන අලුත්ම කියන්නේ ගොඩක් මේ උඩට යන concept එක තමයි VTL කියන්නේ. VTL ගත්තොත් එහෙම industry level එකේ ගොඩක් දේවල් වලට මේ VTL කියන එක පාවිච්චි කරනවා. ඒ වගේම දැන් මම ඔයාලට flight controllers දෙකක් කියවනේ. KK2 එකයි Pixar එකයි. මේක මම try කරලා නැහැ.
මම ටිකක් වලවලා මේ CC3 එකනොත් KK2 මේ CC3 එකනොත් VTL හදන්න පුළුවන්. හැබැයි ඒකේ තමයි vehicle එක අලුතෙන්ම design කරන්න ඕනේ. vehicle එක අලුතෙන්ම design කළාම මේ VTL එක හදන්න ඕනේ. හරි. මම හිතනවා ඔයාලට VTL දැන් වුණත් ඔයාලට පුළුවන් VTL එකක් හදන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් මෙතනදී අපි යූස් කරන motors හතර දෙනානේ. මේ motors හතරෙන්ම තමයි අපේ සම්පූර්ණ aircraft එක take off කරන්නේ. මොකද අපි drone එක multi rotor එකක් ගත්තත් අපිට උඩදී off කරත් එහෙනම් මෙයා crash වෙන්න පුළුවන්. හැබැයි මෙයාට off කරා කියලා crash වෙන්නේ නැහැ, පාවෙන්න ඕන. පාවෙන්න පුළුවන්. හැබැයි මේ සම්පූර්ණ බර ඔස්සන්නේ මේ motors හතරේ. ඒතර අපි calculation එක ගන්න ඕනේ මේ සම්පූර්ණ අපේ drone එකේ weight එක කීයද. ඒතර ඒ drone එකේ weight එක අදාළව motors තෝරගෙන ඒ දේවල් කරන්න ඕනේ. හරි. දැන් අපි කතා කරමු මම කරපු ප්‍රොජෙක්ට් වල කොහොමද අපි ඒක පොඩ්ඩක් කතා කරමු. මේක කරේ කොහොමද, මේක කරේ කොහොමද කියලා අපි කතා කරමු. හරි. අපි දැන් කතා කරමු කොහොමද මම VTL එකක් හැදුවේ. ඒ කියන්නේ VTL ප්‍රොජෙක්ට් ෆීඩ්බැක් කරා VTL කොහොමද හැදුවේ කියන එක අපි දැන් කතා කරමු. VTL එකක් ගත්තාම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මෙයාගේ ෆ්ලයිට් ටයිම් එක වැඩි. මම ෆ්ලයිට් ටයිම් එක ගැන කතා කරේ නැහැ. සාමාන්‍යයෙන් අඩුම සාමාන්‍ය normal ෆ්ලයිට් මේ VTL එකක ෆ්ලයිට් ටයිම් එක පැයකමාරේ වගේ කාලයකට යන්න පුළුවන්. සාමාන්‍යයට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ගොඩක්ම මේ VTL වල ෆ්ලයිට් ටයිම් එක වැඩි කරගන්න පාවිච්චි කරන සිස්ටම් එකක් විදිහට ගන්න පුළුවන් මේ එන්ජින් එකක් යූස් කරලා. ඒ කියන්නේ අපිට මෝටර්ස් හතරක් ඕන වෙන්නේ, මෝටර්ස් හතරක් හෝ මෝටර්ස් මල්ටි රොටර් එකක් අපිට අවශ්‍ය වෙන්නේ වර්ටිකල් ටේක් ඔෆ් එකේ වර්ටිකල් ලෑන්ඩ් එකේ විතරයි. ඒ කියන්නේ හැබැයි ඒ දෙකේදී ලොකු ඇම්පියර්ස් ගන්නක් බැටරියකින් ගන්නවා. ඒතර ඒ පොඩි අවම කාලයට තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේක ටේක් ඔෆ් කරන්න. එතකොට අපිට ඉතින් එහාට මේක යන්න අපිට එන්ජින් එකක් යූස් කරොත් එහෙම අර බැටරි ලයිෆ් එක සම්පූර්ණයෙන්ම අපිට අඩු කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම අඩු කරගන්නවා කියලත් අපිට ලොකු ප්‍රමාණයක් අඩු කරගන්න බෑ. මොකද අපි ආයි මල්ටි රොටර් එකෙන් තමයි මේ එන්ජින් එක තුස්සන්නේ. එතකොට තවත් ෆ්ලයිට් ටයිම් එක අඩු වෙනවනේ. එතකොට තවත් බැටරි වේස්ටේජ් එක වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය VTL එකක් ගත්තොත් එහෙම ටේක් ඔෆ් එකට තමයි වැඩිම ඇම්පියර්ස් ගණනක් ගන්න බැටරියකින් ලොකු MPS ගන්න ලොකු වෝල්ටේජ් එකක් ගන්න මේ ටේක් ඔෆ් එකට තමයි. මොකද ඒක ටේක් ඔෆ් කරන්න අවශ්‍ය ලෑන්ඩ් කරද්දී අවශ්‍ය වෙන්නේ ලොකුවටම අවශ්‍ය වෙන්නේ අර සාපේක්ෂව. එතකොට මගේ ප්‍රොජෙක්ට් එකේ ගත්තොත් එහෙම මම පළවෙනිම ප්‍රොජෙක්ට් එකක් ඉදිරිය කරේ අපිට 4+1 කියන drone එක VTL එක. ඒ කියන්නේ motors හතරක් තියෙනවා vertical take off එකට. ඒ වගේම තව පොඩි pusher motor එකක් දාලා තිනවා මෙයා fly වෙන්න. එතන මේක මම හදේ KK2 කියන flight controller එක use කරලා තමයි මේ drone එක. ඒක මුලින්ම drone එකක් විතර හදන්න ගත්තේ flight controllers දෙකක් use කරලා. ඊපස්සේ කාර්ය කියන ටික කාලයක් ගිහිල්ලා කල්පනා කරලා තමයි මේ KK2 කියන එක පාවිච්චි කරේ. ඊට පස්සේ හදුවා tail system. ඒ කියන්නේ motor එක tail vent. ඒ කියන්නේ මේක හදන්න හේතුනේ දැන් අපි motors හතරක් use කරද්දි මේක සම්පූර්ණ බැටරි engine එකක් use කරන්නේ සම්පූර්ණ බැටරි වලින් තමයි මෙයා fly වෙන්නේ. එතකොට අපි motors දැන් මෙතන motors පහක් පාවිච්චි කරනවා. එතකොට motors පහකෙන් තවත් battery wastage එක වැඩි. battery එකේ power එක ගොඩක් යනවා. එතකොට මෙතෙන්ද හදපො දෙවෙනි හදපු එක තමයි motors 3කින්. ඒ කියන්නේ vertical take off එකේදී මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන්. vertical take off එකේදී motors 3ෙන්ම වැඩ කරලා ඉස්සරහ යන්න හවරින්න ගේදී ඉස්සරහ motors දෙක ඉස්සරහ tilt වෙනවා. tilt වෙලා තමයි මෙයා fly වෙන්නේ. ඔය වගේ drones දෙකක් හෝ තුනක් හැදුවා ඔය විදිහට ඔය සිස්ටම් එක පාවිච්චි කරලා VTL කියලා කියන්නේ මේ ෆික්සින් එක සහ මල්ටි රොටර් එකේ එකතුවක්. ඊට පස්සේ මල්ටි රොටර් එක හදන්න ඕන නම් ෆික්සින් එක කියන්නේ මොකක්දද දන්නේ නැත්නම් මේක කරන්න බෑ. මොකද මේක ඒරෝඩයිනමික්ස් තියෙනවා. ඒ විදිහට අපි ඒරෝඩයිනමික්ස් බලනවා නම් ඒරෝෆොයිල් එක තියෙන්න ඕනේ. ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙනගෙන තමයි අපි VTL කියන concept එකට හොඳටම ඉගෙනගෙන යන්න ඕනේ. ඒ වගේම කියන්නේ මම ඉස්සරහට VTL එක හදන්නේදී ඔයාලට කියලා දෙනවා. ඇඩ්වාන්ස් ඉඳගෙන නෙවෙයි normal basic VTL එක හේතුවක පාවිච්චි කරලා කොහොමද VTL එක කරන්න කියන එක මම ඔයාලට කියලා දෙනවා. ඔයාලා මට ප්‍රශ්න දිනවන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දාන්න පුළුවන්. මට මෙහෙම මෙහෙම ප්‍රශ්න දිනවන. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අපේ Tech Academy app එක download කරලා දැන් මම download කරන්න. ඉස්සරහට ගොඩක් වෙනස් වෙදී videos මේ content අපි ඒකට upload කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් ඒ level technology කරන කට්ටියගේ practicals අපි ඒකට upload කරනවා. ඉස්සරහට electronic කියන්නේ මොකද්ද ඒක? කන videos වෙන අපි දාන්න හිතන් ඉන්න අපේ channel එක ආවා.
ඒවගේම එකගෙන ඇත්තක තුළිදවල් ඉලෙක්ට්‍රොනික කරගන්න පුළුවන් ඩෝන් ටෙක්නොලසි දැන් ම වීඩියෝ සලින් කියදවල්ලට ලිතර හැම දෙයක්ම තියනවා ඒවගේ මොටලිය ක්‍රා් කන ගොඩක් දේවල් දීනම් ඒවගේම කියන්න ඕනේ ඔයවත් කැමතිනම් ඩෝන් ගැන ඉගෙනගන්න ඊට හට ගිල්ල ගෙනගන්න කැමතිනම් අපේ ඔන්ලයින් ලාස සල්ල දුන්නන්න පුළුවන් පල්ලයා සැපලිකේෂන් ඇති ෆිල් කල්ල පිත්තක දුන්නන්න ඔයටක තමයි අද වීඩිය කිදවල්ට කතා කරන්න ඉතුවේ පිස්සර අලුත් වීඩියෝ සලින් හම් දෙමු.